ආයුබෝවන් බෝසත් දුවේ පුතේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ආගමික හා සාරධර්ම ශාඛාව මගින් දැයේ දුවා දරුවන් වෙත තිළන කරන අගනා ත්‍යාගයක් වෙන ප්‍රතිපෝෂණ ආගමික විෂයන් යටතේ සිදුවන්නා වූ ප්‍රතිපෝෂණ වැඩසටහනේ බුද්ධ ධර්ම ප්‍රතිපෝෂණ වැඩසටහන සමගයි අදත් මා ඔබ සොයා පැමිණේ. ආදරණීය දුවේ පුතේ, මෙය අමිල ත්‍යාගයක්. මේ ත්‍යාගය ඔබ වෙත අප තිළින කරන්නේ හරිම සෙනෙහසින්. ඒ සෙනෙහසින් ශ්‍රද්ධාවෙන් ඔබ වෙත තිළින කරන මේ අමිල ත්‍යාගය ඔබේ හදවත් තුළ රුවා ගන්නට ආරාධනා කරමින් අපි බලමු අපේ පාඩම දෙසට. මගේ පුතේ, බුදුරජාණන් වහන්සේ අපට හරිම අපූරු රත්න තුනක් දායාද කරා. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. මේ අපූරු රත්න තුන අපි හඳුන්වනවා ගුණවලට බෙදලා. මේ ගුණ පුතේ සීමා කරන්න බෑ. බුද්ධ ගුණ 9කට ලඝු කරන්න බෑ. සඳහම් ගුණ 6කට ලඝු කරන්නත් බෑ. සංඝ ගුණ 9කට ලඝු කරන්නත් බෑ. සුවහසක් ගුණ අතරින් අපිට කතා කරන්නට පහසු වෙන ලෙස සියල්ල කැටි කොට තමයි මේ කෙටි කරලා බුද්ධ ගුණ 9ක්, සඳහම් ගුණ 6ක් සහ සංඝ ගුණ 9ක් ගැන කතා කරන්නේ. දුවේ පුතේ, අපි කල්පනා කරලා බලමු බුදු ගුණ පිළිබඳව. බුදු ගුණ අතර ප්‍රධානම බුදු ගුණය අරහන් බුදු ගුණය. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ නිසා, නැත්නම් දුරු කරපු නිසා, රහසින්වත් පවු නොකළ නිසා, ඒ වගේම සියලුම පූජාවන්ට සුදුසු වෙන නිසා අරහන් නම් වනසේක. මගේ පුතේ, මේ අදහස ඔබේ වචනයෙන් ලිවිය හැකියි. හැබැයි මේ සියලු ගුණාංග ඒ තුළ කැටි වෙන්නට ඕනේ. රහසින්වත් පව් නොකළ නිසා අරහන් වනසේක කිව්වට නම් ඔබට සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ සියල්ල සමග සියලු පුද පූජාවන්ට සුදුසු වනසේක කියන වචනයත් ඒ වදන් පෙළත් තිබිය යුතුමයි. හොඳයි, අපි බලමු සුගත ගුණය. බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගයේ ගමන් කළ හේයින්, ඒ වගේම සුන්දර වූ නිවනට ලං වූ හේයින්, ඒ වගේම දෙලවටම වැඩ ඇති වචන, තාම මිහිරි, කාගවත් සිත් නොරිදෙන, මෙලවටත් පරලවටත් වැඩ ඇති වචන භාවිතා කරන බැවිනුත් උන්වහන්සේ සුගත නම් වනසේක. මෙන්න මේ හැම බුදු ගුණයකම, පුතේ, බුදු ගුණ නමීම කියවෙන ඒ සැබෑ අදහස ඔබේ හිතේ තැන්පත් වන්නට ඕන. ඒ සැබෑ අදහස ඔබේ වචනයෙන් ලිව්වට කිව්වට ගැටලුවක් නෑ. හැබැයි පුතේ, ඒ සැබෑ අදහස මතුවිය යුතුමයි. අපි බලමු පුතේ සන්දිට්ඨික ගුණය. සන්දිට්ඨික ගුණය කියන්නේ පුතේ තමා විසින්ම පිළිපැද ඇස් පනා පිටම පේන විදිහටම මෙලොවදීම ප්‍රතිඵල දැකගත හැකි බැවින් ධර්මය සන්දිට්ඨික නම් වනසේක. මේක හරිම මිහිරි අදහසක් පුතේ. තමාගේ ඇස් දෙකින් දැකලා ඒ වගේම මෙලොවදීම ප්‍රතිඵල දැකගන්නට පුළුවන්, අත්විඳින්නට පුළුවන්. මෙන්න මේ නිසා සදහම් ගුණය සන්දිට්ඨික නමින් හඳුන්වනවා. ඉතුරු සදහම් ගුණ පහ පිළිබඳවත් පුතේ ඔබට මේ අවබෝධය තිබිය යුතුයි. කරුණු කරුණු වෙන් වෙන්මම. ඒ වගේම පුතේ තවත් දෙයක් කියන්නට ඕන, ඔබ ලියන විට ඒ වගේම මේ තෙරුවන් පාට හඬ නගා සජ්ජායනා කරන විට ඔබ මේ ගුණයෙන් ගුණය කඩ කඩා ඒ සජ්ජායනා කළ යුතුමයි. ගුණය සජ්ජායනය කරන විට අදහසත් සිහිපත් විය යුතුයි. එවිට තමයි ඔබට එහි නියම සැබෑ ඵලය ලබා ගන්නට පුළුවන් වෙන්නේ. හොඳයි පුතේ, සුපටිපන්න ගුණය. සුපටිපන්න ගුණය මහා සංඝරත්නය. මනා වූ පිළිවෙත් පුරණ නිසා, මහා සංඝරත්නය මනා වූ පිළිවෙත් පුරණ නිසා සුපටිපන්න නම් වනසේක. මේවා අපි නිරන්තරයෙන්ම සිහි තබා ගත යුතු කරුණ පුතේ. සංඝරත්නයේ ගුණත් 9ක් තිබෙනවා. ඒ ගුණ 9ත් ඔබට මනා ලෙස සිහි තබා ගත යුතුමයි. පුතේ, අපි ඔබට මේ කෙටියෙන් මතක් කළේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කියන සූවිසි ගුණාංගයන්ගේ ගුණ කීපයක්. මගේ පුතේ, ඔබේ පෙළ පොතේ මේ ගැන සවිස්තරාත්මකව දැක්වෙනවා. ඔබ පුදා කාලයේ සිටම
බුදු ගුණ සඳහම් ගුණ සංඝ ගුණ ඉගෙන ගත්තා. ඒවායේ අර්ථය කටපාඩම් කළා. ඒ කටපාඩම් කරපු අර්ථය මනවින් අවබෝධ කරගෙන සිහි තබා ගන්නට ඕන. ඒ අපූරු බුදු ගුණත් එක්ක, සඳහම් ගුණත් එක්ක, සංඝ ගුණත් එක්ක දිවි ගෙවෙන එක බෞද්ධ අපේ කාර්යභාරයක් විය යුතුමයි. මගේ පුතේ ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂී ගුණාංග රැසක් තිබෙන. අර අපි ගුණ නවය හැරුණකොට තව සුවිශේෂී ගුණාංග එත් එකයි මෙත් එකයි කියා ලියා නිම කළ නොහැකි තරම්. එතකොට මගේ පුතේ බුදුරජාණන් වහන්සේගේ මේ සුවිශේෂී ගුණ මොනවද කියලා දැන් අපි කතා කරමු. බුදුරජාණන් වහන්සේ ගිලනුන්ට උපස්ථාන කළ අවස්ථා රාශියක් තිබෙනවා. ඔයාලට දැන් මතක් වෙයි, මේ ගිලනුන්ට උපස්ථාන කරනවා කියන වචනය ඇහෙන විටම මගේ පුතේ ඔබට සිහිපත් වෙන්නේ හූතිගත තිස්ස තෙරුන් වහන්සේගේ කතා වස්තුව. ඒ වගේම උදරාබාධයකින් පෙළුණ භික්ෂුන් වහන්සේ නමකටත් බුදුපියාණන් වහන්සේ අසලටම වැඩම කරවා සුවපත් කළා. ඒ වගේම මහාකාශ්‍යප මහරහතන් වහන්සේත් වරක් අසනීප වූ අවස්ථාවේ බුදුපියාණන් වහන්සේගේ කරුණාව ලැබී සුවපත් වුණා. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේත් අසනීප වූ අවස්ථාවක බුදුපියාණන් වහන්සේ අසලටම වැඩම කරලා උන්වහන්සේ සුවපත් කළා. බුදුරජාණන් වහන්සේ ගිලනුන්ට උපස්ථාන කළ අවස්ථා ඔබ හොඳින් මතක තියාගෙන අපි එහි ආදර්ශයේ ජීවිත ආදර්ශයක් බවට පත් කරගන්න ඕන පුතේ. බුදුරජාණන් වහන්සේ වැනි උත්තරීතර අසම සම කෙනෙක් ඒ විදිහට ළඟටම ගිහිල්ලා ගිනලුන්ට උපස්ථාන කරේ එහි තිබෙන උදාරත්වේ නිසාමයි. ඒ නිසා දුවේ පුතේ ඔබද ගිලනුන්ට උපස්ථාන කරන්නට සිහි තබා ගත යුතුයි. ඒ වගේම තමා මගේ පුතේ බුදුරජාණන් වහන්සේ අසරණයන්ට සරණ වුණ අවස්ථා බොහෝමයක් පෙළෙහි අපිට දකින්නට ලැබෙනවා. ඒ අතර ඔබ හොඳටම දන්න කතා තමයි සෝපාකට පිහිට වෙච්ච ආකාරය. ඒ කතා ඔබට මං සිහිපත් කරන්නේ ඔබ ඒවා හොඳින්ම දන්නවා. කුඩා සෝපාකට පිහිටවීම, ඒ වගේම ශුද්‍ර කළුහි වූ සුනීතට පිහිටවීම, සොරකමට අසු වූ නිවරදි ගොවියාට පිහිට වූ ආකාරය හරිම රසවත් කතා පුවතක්. ඒ වගේම දරුවන් නොසලකා අසරණ වූ මහලු පියාට පිහිට වුණ ආකාරය, ඒ වගේම ජීවිතේ එපා වෙච්ච රජ්ජුමාලා නම් දාසීට පිහිට වෙච්ච ආකාරය, මේ හැම දෙයක්ම පුතේ බුදුරජාණන් වහන්සේ අසරණයන්ට පිහිටවීමට උදාහරණ වෙනවා. අපිද පුතේ අපි අසල මුණ ගැසෙන, අපි අසල ගැවසෙන අනන්තවත් වූ අසරණයන්ට සරණ වෙන්න ඕන. එය බෞද්ධ අපේ යුතුකමක්. ඒ වගේම තමයි පුතේ බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාරති ගුණය. ඒ ඉතාම අපූරු ගුණයක් මගේ පුතේ. පුරිස ධම්ම සාරති, දමනය කළ නොහැකි පුද්ගලයන් දමනය කිරීම. ඒ වගේම පුතේ මෙතන පුද්ගලයන් කියවට මෙතන දමනය කළ නොහැකි යක්ෂයෝ, ඒ වගේම සතුන්, මේ හැම කෙනෙක්ම ඇතුළත් වුණා. ඔබට දැන් මතක් වේවි අඟුලුමාල දමනය කරපු හැටි. කොසල් මහ රජතුමා මහ විශාල චතුරංගනී සේනාව සමග අඟුලිමාල දමනයට පිටත් වෙද්දී බුදුපියාණන් වහන්සේ තනියම අඟුලිමාල අසරට ගිහිල්ලා ඔහුව දමනය කරා. ඒ වගේම තමයි පුතේ ආලෝක නම් වූ මහ භයානක යක්ෂ සේනාධිපතියා, යක්ෂයන් රැසක නායකයයා මේ ආලවකගේ විමානයටම ගිහිල්ලා බුදුපියාණන් වහන්සේ විසින් හරිම අපූරුවට දමනය කළා. ඒ වගේම සුචිරෝම කරරෝම වැනි යක්ෂව දමනය කරා. ඒ වගේම පුතේ රාකල දොළසක් පවා ඉදිරියට එව්ව නාලාගිරි නම් වූ මහා හස්ති රාජයාත් බුදුපියාණන් වහන්සේගේ එක කරුණාබර වදනකින් දමනය කරන්නට හැකි වුණා. ඒ වගේම පුතේ වාද විවාද කරලා හැමෝම පරද්දන උපාලි සච්චකාදී වාදී සිංහයන්ද දමනය කරන්නට බුදුරජාණන් වහන්සේට හැකි වුණා. බුදුපියාණන් වහන්සේගේ මුදු මොලොක් මෛත්‍රී සහගත වදන්, ඒ වගේම ඉවසන සුළු බව, මේ සියල්ල තුළින් තමයි මගේ පුතේ බුදුරජාණන් වහන්සේ මේ පුරිස ධම්ම සාරති ගුණය ලොවට ප්‍රකට කළේ. ඔබ බෞද්ධ දරුවෝ විදිහට අපි අසල ඉන්න කාටත් කරුණාව මෛත්‍රිය දක්වමින් ඒ අයට සංග්‍රහශීලීව කටයුතු කළ යුතුයි. දැහැමින් දැහැමි වදනින් ඒ සහයෝගීන් මෙන්න මේවා තමයි පුතේ මේ පාඩම් ඇසුරෙන් අපි චරිතායනය කළ යුතු වන්නේ. ඒ වගේම තමයි මගේ පුතේ බුදුරජාණන් වහන්සේගේ තාදී ගුණය.
ඔබ දන්නවා තාදී ගුණය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ පුදුම විදිහට සියලුම තැන්හිදී උපේක්ෂා සහගත වුණා. සැප, දුක, නින්දා, ප්‍රශංසා, ලාභ, අලාභ මේ හැමතැනදීම බුදුපියාණන් වහන්සේ කටයුතු කළේ නොසෙල්වන් වූ සිතකින්. උන්වහන්සේ කීර්තිය ලැබුවත්, නින්දාව ලැබුවත් ඒ සියල්ලටම හරිම අපූරුවට නොසැලෙන ආත්ම ශක්තියකින් මුහුණ දුන්න අපූරුම ශාස්ත්‍රවරයන් වහන්සේ තමා මගේ පුතේ බුදුපියාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට අනේ පිරිසුදුතුමා ජේතවනාරාමයේ පූජා කළා. ඒ වගේම විශාකාව අග්‍රදායිකාව පූර්වාරාමයේ පූජා කළා. ඒ හැම අවස්ථාවකදීම උන්වහන්සේට ඒ සියල්ල මෙත් සිතින් නිවසුවා. මේ සුඛෝපභෝගී මන්දර ලැබුණා කියලා උන්වහන්සේ එයින් උද්දාමයටපත් උනේ නැහැ. ඒ වගේම තමයි පුතේ 12 වන වස් කාලයේදී බුදුපියාණන් වහන්සේට උදේ බමුණා ආරාධනා කරලා වීරංජාවේ වස් වැසුවා. හැබැයි උදේ බමුණාගෙන් සැලකුම් ලැබුණේ නැහැ. වැසි තෙමාසේ පුරාවටම උන්වහන්සේට ඒ සිසුවක්ම සංග්‍රහයක් ලැබුණේ නැහැ. ඒත් උන්වහන්සේ ඒ ගැන පොඩ්ඩක්වත් කලකිරීමකට, ඒ වගේම කැළඹීමකට පත්ුනේ නැහැ. ඒ වගේම තමයි පුතේ සුප්‍රියා, ඒ වගේම බ්‍රහ්මදත්ත රජුරෝ, මාගන්ධියා වගේ අය බුදුපියාණන් වහන්සේට විවිධ වචන භාවිතා කරමින් උන්වහන්සේට නින්දා අපහාස කරා. හැබැයි බුදුපියාණන් වහන්සේ අර දෙවි බඹුන් අතර ප්‍රශංසාවට ලක්ුණෙත් මේ වගේ අය අතර ඒ නින්දා සහගත වචන ඇසුවෙත් එකම මානසිකත්වයකින්. ඒවා වෙනස් වුණේ නැහැ. තාදී ගුණේ පුතේ පුදුමාකාරයි. සුන්දරී පරිබ්‍රාජිකාව, ඔබ දන්නව අර මහා දම් සභා මණ්ඩපයකට ඇවිල්ලා කියපු දේවල්. ඒ හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ මාගන්ධියා, චිංචිමාණිකාව මේ අයගේ නින්දා අපහාස ඔය සියල්ලකදීම බුදුපියාණන් වහන්සේ එක ලෙස නොවෙනස්ව කටයුතු කළා. පුතේ අපි මේ අටලෝ දහමේදී සැලෙනවා. ලාභ උපයන විට සතුටු වෙනවා, අලාභ වෙන විට හඬා වැටෙනවා. නමුත් බෞද්ධ දරුවන් වෙන අපි මේ අටලෝ දහමේදී නොසැලී අපි තුලද තාදි ගුණය වඩවා ගත යුතුමයි. ඒ වගේම තමයි පුතේ බුදුරජාණන් වහන්සේ තරම් අභියෝගවලට මුහුණ දුන්න චරිතයක් අපි අහලම නෑ පුතේ. බෝසත් චරිතයත්, බෝසත් සිරිතත්, බුදු සිරිතත් කියන මේ දෙකම අභියෝගවලට මුහුණ දුන්න අපූරු චරිතයක් පුතේ. කිසිම අභියෝගයකට බියේ පලා ගියේ නෑ. සියලුම අභියෝගයන්ට මුහුණ දුන්න බෝසත් සිරිතත්, බුදු සිරිතත් ඔබ ඉගෙන ගත යුතුමයි. ඔබේ 10 පෙළ පුතේ පළවෙනි පාඩමේ අභියෝග ජයගත් සිදුහත් කුමාරයාණන් ගැන විස්තර රැසක් තිබෙනවා. අපි බලමු පුතේ මේ ඒ පාඩම නැවත අපි පොඩ්ඩක් සිහිපත් කරගනිමු. ඔබ දන්නවා සිදුහත් කුමාරයා හරිම දක්ෂ ශිෂ්‍යයෙක්. හැබැයි තක්ෂලාවට ගියේ නැහැ. දිසාපොප් ආචාර්යින් වෙතට ගියෙත් නැහැ. උන්වහන්සේ මාලිගාවේ ඉඳලා සියල්ල ප්‍රගුණ කරා ඉතාමත්ම ගුණවත් නැනවත් ගුරුවරයෙක් යටතේ. ඒ ගුරුවරයා තමයි සර්වමිත්‍ර බමුණු පඬිවරයා. ඒ වගේම පුතේ සිදුහත් කුමාරයා වෙනුවෙන් එතුමාණන්ගේ පියතුමා සුදෝවුන් මහරජතුමා ඍතු තුනට සුවසේ වෙසෙන්නට, සැපසේ වෙසෙන්නට, සතුටින් වෙසෙන්නට මාලිගා තුනක් ඉදිකර දුන්නා. ඒ තමයි ඔබ දන්නවා රම්ය, සුරම්ය, සුභ. අදත් භාරතයේ මේ මාලිගාවල නටබුන් දක්නට ලැබෙනවා. යසෝදරා දේවියගේ පියතුමාගේ නම ඔබට සිහිපත් වේ. සුප්‍රබුද්ධ මහරජතුමා. සුප්‍රබුද්ධ රජතුමා ගැන අපේ බෞද්ධ සංස්කෘතියේ එනවා හරි ලස්සන කතා පුවත්. මොකද අභිනිෂ්ක්‍රමණය කළ පසු අපේ සිදුහත් කුමාරයාණන් වහන්සේ සුප්‍රබුද්ධ මහරජතුමා බොහෝ ලෙස නින්දා අපහාස කළා. ඒ ප්‍රතිඵලයක් ලෙස තමයි සුප්‍රබුද්ධ රජතුමා අර මහා ගිනි දැල් ඇවිල්ලා පොළොව පලාගෙන රැගෙන ගියා කියලා කතාවක් අපි අතර පවතින්නේ. හොඳයි පුතේ, සතර පෙර නිමිති දැකීමම සිදුහත් චරිතයේන විශාල අභියෝගයක්. මොකක්ද මේ අභියෝගය පුතේ? අපි හැමෝම දකිනවා මහල්ලු දකිනවා, අසනීප වෙච්ච අය දකිනවා, ඒ වගේම මෘතදේහයන් දකිනවා, ඕන තරම් පැවිදිරුවල් අපි දකිනවා. හැබැයි මේ සියල්ල දැක්කට ජීවිතය කෙරෙහි කලකිරෙන්නට හෝ ජීවිතයේ සත්‍ය දකින්නට හෝ මේ එකුදු සිදුවීමක් තුළින් ඔබ අපි සිතන්නේ.
හැබැයි සිදුහත් කුමාරයා මේ සිදුවීම් හතර ජීවිත අභියෝගයක් බවට පත් කරගත්තා. එතුමානම් දැකලා නැති මහලු තැනැත්තා දුටුපසු ජීවිතයේ සැබෑ යථාර්ථය වෙනස් වීම අඳුරගන්නට මේ වෙනස් වීම නම් වූ අභියෝගය උන්වහන්සේ හඳුනගත්තා. ඒ වගේම අසනීප වුණාරි ව්‍යාධියට පත්වෙච්ච අය එතුමානම් කවදාවත් දැකලා තිබුණේ නැහැ. හැබැයි මේ දුටු මොහොතේ සියල්ලම්ම අසනීපවලට ගොදුරු වෙන බව, සියල්ලෝම මෙසේ අසනීපව දුක් විඳින බව උන්වහන්සේ අඳුරගත්තා. ඒ වගේම පුතේ උපන් සියල්ලෝ මියන බවද අර මලමිනියක රූපේ ගෙනියන ආකාරය දැකීමෙන් උන්වහන්සේ තේරුම් ගත්තා. මේ සියල්ල තුලින්ම පුතේ උන්වහන්සේට දැනුනේ මහවිශාල අභියෝගයක්. මන්ද එතුමානම් මේ කිසිවක් දැකලා තිබුණේ නැහැ. හැබැයි ඒ සියල්ල දුටු පමණින් තමාගේ රියදුරාගෙන් අසාගෙන ජීවිත යථාර්ථය අවබෝධ කරගන්නට මෙතුමානම් සමත් වුණා. ඒ වගේම තමයි බලන්න පුතේ ඒ අභියෝගය අභියෝගයෙන් ජයගත් අපූර්ව. මේ අවස්ථා තුන තුළින් සිතෙහි ඇති වුණ කැළඹීම සමතයකටපත් කරගන්න හොඳම දේ ලෙස උන්වහන්සේ හඳුනාගත්ත පැවිදි රූපේ. පැවිදි රූපේ දුටු පමණින් උන්වහන්සේ තේරුම් ගත්තා මේ දුකින් මිදෙන්න නම් අපිටපත් වෙන වෙනස් වීමේ අවස්ථා නැති කරගන්න නම් මෙන්න එකම මාර්ගය පැවිදි වීම. ඔන්න පුතේ අභියෝග අභියෝගයක් කර නොගෙන අභියෝගයෙන් පිළිතුරු දුන්න හොඳම කෙනා තමයි බෝසත් චරිතය. හොඳයි පුතේ, අපි දැන් බලමු සිදුහත් කුමාරයාට සතර පෙර නිමිති දැකලා කලකිරිලා ඉඳලා පැවිදිරුව දැකලා සිතේ සතුටක් ඇති වෙලා රාහුල කුමාරයා ඉපදුන ආරංචියද කන වැකුණ පසු සිදුහත් කුමාරයා තුල ඇතිවෙච්ච අර පැවිදි රුව දැකලා ඇතිවෙච්ච ප්‍රබෝධය උන්වහන්සේගේ රූපයෙන්ම පැහැදිලිව විද්‍යාමාන වෙන්නට වුණා. නිවිච්ච සිතක් ඇති වුණා. ව්‍යාකූලව එතෙක් අර සතර පෙර නිමිතිවල මුල් අවස්ථා තුනෙන් ව්‍යාකූල වූ සිතට පැවිදි රුව දැක ඇති වූ නිවීම පිළිබඳ හැඟීමෙන් නිවුණු සිතින් සතුට සහගත ප්‍රියමනාප පෙනුමින් මාලිගාවට පැමිණෙන විට සඳළු තලයක වෙසුන සාක්‍ය කුමාරිකාවක් සිදුහත් බෝසතාණන්ගේ ගුණ හරිම අපූර්වට වචනවලට පෙරළුවා. ඒවා සාහිත්‍යමය රසයකින් හිබි වචන. මන්ද මේ සිදුහත් කුමාරයන්ගේ මව, පියා, බිරිඳ මේ සියලු ගෙන් දෙනා ගැනම හරිම අපූර්වට මේ සාක්‍ය කුමරිය එතුමියගේ නම කිසා ගෞතමිය. එතුමිය හරි ලස්සනට ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශ අපි හඳුන්වනවා නිබ්බුත පද කියලා. එතකොට නිබ්බුත පද කිව්වේ බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමාරයාණන්ගේම ඥාති සහෝදරියක්, එයා තමයි කිසා ගෞතමිය. නිබ්බුත පද මෙවන් පුතෙකුලද මව නිවුණා නොවේම්ද, මෙවන් පුතෙකුලද පියා නිවුණා නොවේම්ද, මෙවන් සැමියකුලද බිරිඳ නිවුණා නොවේම්ද. මේ නිවුණා 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 කියන වචන ඇසුන සැනින් මගේ පුතේ අර පැවිදි රුව දැකලා සිතේ තැම්පත්කමක් ඇති වෙලා තිබුණ සිදුහත් බෝසතාණන් වහන්සේ තීරණය කළා නිවීම සොයාගෙන යන්නට. ඔන්න අභියෝගය. උන්වහන්සේ තරම් ලෝකේ සැප විඳපු කිසිම තරුණෙක් හිටියේ නෑ. භද්‍ර යෞවන වියේ පසු වුණ ලෝකයේ තිබෙන ඉතාම විශාලතම සැප ලැබපු සිදුහත් කුමාරයාණන් කිසා ගෞතමියගේ අර නිවීම 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 කියන වදන් ඇතුළත් ඒ පාඨය අසලා නිවීම සොයාගෙන යන්නට තීරණය කළා. එය මහවිශාල අභිනිෂ්ක්‍රමණයක්. පුතේ කෙනෙක් හැර යන්නට පුළුවන්. හැබැයි හැර යන හැමෝටම අභිනිෂ්ක්‍රමණය කරන්නට බෑ. මහාභිනිෂ්ක්‍රමණය කියන්නේ ජීවිතයේ ලැබපු සියලු පංචකාමයන්ගෙන් මිදිලා සත්‍ය සොයාගෙන යන එක සාමාන්‍ය පුද්ගලයෙකුට කළ නොහැකි ඉතාම විරල වූ කාර්යයක්. ඒ වැඩේ ඉතාම අමාරුයි. නමුත් මේ බෝසතාණන් වහන්සේට මේ උත්තරීතර උතුම් මිනිසාට ඒ කරන්නට ශක්තියක් ලැබුණා. ඒක නිසාමයි මහාභිනිෂ්ක්‍රමණයේ ලෙසද එය හඳුන්වන්නේ. මං ඒ ටික කිව්වේ පුතේ ඔයාලට ඒ ගැනත් පොඩ්ඩක් සිහිපත් කළ යුතු නිසාම. මගේ පුතේ සිදුහත් අවසානන් බුද්ධත්වයේ ලබන්නට බුද්ධගයාවේ ඇසුතු බෝරුක සෙවනේ සොත්තිය බමුණා විසින් දෙන ලද කුසතන මිටි අට අතුරලා
වජ්‍රාසනයක් තනාගෙන ඒ මත අසුන්ගෙන බවුන් වඩන විට උන්වහන්සේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මගේ සම්මස් ඇට ලේනහර වියලී ගියත් බුදු වී මිස නොනැගිටිමේ. ඔන්න පුතේ අභියෝග. මොන අභියෝග ආවත් තමාගේ අරමුණ කරා යන්නට, තමාගේ පාරමිතාව ඉටු කරගන්නට උන්වහන්සේ අප්‍රමාණ ආත්ම ශක්තියකින් කටයුතු කළා. මේ වෙලාවේ උන්වහන්සේ පරාජය කරන්නට, උන්වහන්සේ අදිෂ්ඨානෙ බිඳ දමන්නට මාරයා විවිධ ක්‍රමවලින් ආවා. බැරිම තැන මාරයා තමාගේ දූවරුන් තණ්හා ආරති රඟා කියන දියණිවරු තුන්දෙනා ඉතාමත් අලංකාරව සරසලා නටමින් ගයමින් වයමින් රඟන්නට මේ බෝසතාණන් ඉදිරියට එව්වා. හැබැයි බෝසතාණන් වහන්සේ තණ්හා ආරති රඟා වැනි අයට නොරැවටෙන දැඩි ආත්ම ශක්තියකින් පාරමිතා පූර්ණව උතුම් පුද්ගලයෙක්. ඒ නිසා ඒ සියල්ල ඒ අභියෝග ජය ගන්නට බෝධිසත්වයන් වහන්සේට හැකි වුණා. හොඳයි මගේ පුතේ, අපි බලමු සිව්පසය කුමක්ද කියලා. ඔබ සිව්පසය ගැන කතා කරන විට ඔබට නිරන්තරයෙන් සිහිපත් වෙයි මගේ පුතේ වස්සාන කාලය. වස්සාන කාලයට අපි වෙනදටත් වඩා දැඩි ලෙස විහාරස්ථානයට ඒක රාසි වෙනවා. මහා සංඝරත්නයට සිව්පසයෙන් සලස්ගන්න. මොනවද මේ සිව්පසය? චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිරාණක් පච්චේ. මොනවද පුතේ චීවර? චීවර කියන්නේ සිවුරු පිරිකර. සේනාසන කියන්නේ ඉන්න හිටින්නට ආරාම සකස් කර දීම. ඒ වගේම පිණ්ඩපාත. පිණ්ඩපාතේ වඩින විට ආහාර දානය පූජා කිරීම. ඊළඟට පුතේ ගිරාණක් පච්චේ. මහා සංඝරත්නය උදෙසා බෙහෙත්, ඒ වගේම වෙනත් දේවල් පානයට සුදුසු ගිලම් පස සූදානම් කිරීම තමයි ගිලානක් පච්ච ලෙස හඳුන්වන්නේ. එහෙනම් පුතේ චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලානක් පච්ච කියන සිව්පසේ බුදු දහම සමග බොහොම තදට තිබෙන තවත් එක්තරා ශාසනික විවහාරයක්. හොඳයි. ඕන් ලෝකයේ මෙතෙක් පහළ වුණ සියලූම බුදුරජාණන් වහන්සේලාට පුතේ සුවහසක් දායක දායිකාවෝ ඉන්න. ගණනය කරන්න බෑ. ඊ තරම් දායක දායිකාවෝ ඉන්න. ඔය අතර අග්‍රස්ථානයේ ගන්නට පෙරුම් පුරලා එන කීප දෙනෙක් ඉන්නවා. ඒ අතර අපේ බුදුපියාණන් වහන්සේගේ අග්‍රදායකයා වන්නට පාරමීදම් පුරාගෙන පැමිණ තිබෙන්නේ අනේ පිඩිසිට තුමානම්. ඒ වගේම අග්‍රදායිකාව වන්නට පැමිණ සිප් තිබුණේ විශාකා මහෝපාසිකාව. විශාකා මහෝපාසිකාව පුතේ අවුරුදු 7 සෝවන් ඵලයට පත් වුණ. ඒ වගේම එතුමිය පස්සේ විවාහපත් වෙලත් දරුවන් බොහෝ සෙයින් දරු බුරුපුරන් රැසක් වඩමින් ශාසනයට ඉතාමත් දැඩිව කටයුතු කරපු. ඒ දවස ජේතවනාරාමේ සාමණේරයන් වහන්සේලා විශාකාව වෙන විට පුන පුනා බලා සිටිනවලු, අපේ අම්මා එනවා කියලා. මන්ද රස කැවිලි දෝත දරාගෙන පුංචි හිමියුරුන්ට බෙදෙන සිරිතක් ඇයි සතු වුණා. ඒ වගේම ඖෂධ දාන මේ සියල්ලම බෙදා හදමින් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට අනූපමීය සේවාවක් කරපු කාන්තාව තමයි විශාකා මහෝපාසිකාව. අනේ පිඩුසිටුතුමා දන් දීම ඉවරයක් නොකළ සිටුවරේ. මේ සියලු දේවල් පුතාලගේ පෙළ පොතේ සඳහන් වෙනවා. හැබැයි මගේ පුතේ, බුදුරජාණන් වහන්සේ අනේ පිඩුසිටුතුමාගෙන් බුහුමන් ලැබුවත්, සැලකුම් ලැබුවත්, විශාවකාවගෙන් ගරු බුහුමන් ලැබුවත් උදම් මැනුවේනේ. ඒ සියල්ල මෙත් සිතින් උපේක්ෂා සහගතව විඳ ගනිමින් ඒ සියල්ලටම එකලෙස සලකන්නට තරම් බුදුරජාණන් වහන්සේ තුළ පැවති ගුණාංග අපට හිතාගන්නටවත් බැරි තරම්. ඒ වගේම තමයි පුතේ මේ බුදුරජාණන් වහන්සේ තුළ තිබුණ කළගුණ සැලකීමේ ගුණය අති උදාරයි. මාර පරාජය කරමින් බුද්ධත්වේ ලබා ගන්නට ඉඳගත්ත වජ්‍රාසනය අසල තිබුණ ඇසතුනම් වූ රුක්ෂය බුද්ධත්වයෙන් පස්සේ බෝධිය බවට පත් වුණා. මේ රුක්ෂය සිත් පිත් නැති ගහක්. හැබැයි බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මේ මහා රුක්ෂයට උපහාර දක්වන්නට සතියක්ම උන්වහන්සේ දෙස බලාගෙන හිටියා. ඒ මොන සතිය දැව්වොත් ඔබට සිහිපත් වෙයි? දෙවන සතිය. පුතේ, සත් සතිය පුරාවටම
සුවිශේෂී සිදුවීම් තිබුණා. ඔබ ඒ එක් එක් සතියේ සිදු වුණ සුවිශේෂී සිදුවීම් මනා ලෙස සිහිතබාගත යුතුයි. මන්ද ඔබේ පළමු ප්‍රශ්න පත්‍රයේට එවැනි දේවල් අසන්නට ඉඩ තිබෙන බැවින්. හොඳයි පුතේ, අපි දැන් බලමු ලෞතුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා බරණැස ඉසිපතනී මිගදායේදී පස්වග තවුසන් අමතා දේශනා කරුම දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවට ඇතුළත් වන හරිම අපූරු ප්‍රධානතම වූ දහම් කරුණක් තමයි පුතේ පටිච්ච සමුප්පාද ධර්මය. හේතුවක් ඇතුව යමක් ඇතිවනවාසේම හේතුව නැති වූ කල ඒ නැතිවන අන්දව හරිම අපූරුවට පීවරෙන් පියවර පැහැදිලි කරදුන් ධර්ම කරුණ තමා මගේ පුතේ පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය ගැන ඔබ අහලා තිබෙනවා, ඔබේ පෙළ පුතෙහි සඳහන් වෙනවා. මෙන්න මේ ඔබට දැන් තිරයේ දිස්සෙන මේ පාඨය පුතේ, මෙය පටිච්ච සමුප්පාදය විස්තර වන්නා වූ සරල සූත්‍රයක්. ඉමස්මින් සති ඉදන් හෝති, ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති, ඉමස්මින් අසති ඉදන්න හෝති, ඉමස්ස නිරෝධා ඉදන්න නිරුජ්ජති. පටිච්ච සමුප්පාදය විස්තර වන සරල සූත්‍රයේ පුතාලා හොඳටම දන්නවා. අපි බලමු පුතේ සරල සූත්‍රයේ මොනව මොකද්ද කියන්නේ කියලා. ඉමස්මින් සති ඉදන් හෝති, මෙය ඇති කල්හි මෙය වෙයි. ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති, මෙය ඉපදීමෙන් මෙය උපදී. ඉමස්මින් අසති ඉදන්න හෝති, මෙය නැති කල්හි මෙය නොවේ. ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති, මෙය නැතිවී යාමෙන් මෙය නැතිවෙයි. පුතේ බුදුපියාණන් වහන්සේ හේතුවක් ඇතුව යමක් ඇතිවී හේතුවක් ඇති නැතිවීමෙන් ඒ නැතිවෙන අන්දම මේ පටිච්ච සමුප්පාද සූත්‍ර ධර්මයෙන් මනා ලෙස අපට පෙන්නලා තියෙනවා. ඒ වගේම පුතේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුව සංසාරික දුක තේරුම්ගෙන නිවරදි ජීවන දර්ශනයක් ගොඩනගා ගන්නට අප ක්‍රියා කරන්නට ඕන. ඔබට මේ දැන් රූපේ දිස්වෙන්නේ සරල ලෙස පටිච්ච සමුප්පාදය හඳුනාගත හැකි අවස්ථාවක්. පුතේ ඔබට පේනවා සිත ආස්වාද ජනක දේවල් අල්ලගෙන බොහෝ දේවල් උපදින්නට අවස්ථාව දීලා එය නැතිවන විට, අර දැඩි ලෙස අල්ලාගත් උපාදානයේ බිඳෙන විට එය නැති වී යන අන්දම. පුතේ පටිච්ච සමුප්පාදය අනුලෝම පටිච්ච සමුප්පාදය මොන වගේද කියන එක අපි දැන් බලමු. ඔබට පේනවා අවිජ්ජා, මේක පුතේ මේ අංග 12 අපි හඳුන්වනවා දවා දසාංගය ලෙස. ඔබ දන්නවා දවා දසාංගය එකිනෙකට සම්බන්ධයි, හරියට දම්වැලක පුරුක් වගේ. අවිජ්ජා, අවිජ්ජා පච්චා සංඛාරා, සංඛාර පච්චා විඥාන, විඥාන පච්චා නාම රූප, මේ ලෙසට පුතේ ජරා මරණ දක්වා ඇතිවෙන පියවර 12ක් ඇතිවෙන අන්දම අනුලෝම පටිච්ච සමුප්පාදයෙන් පෙන්වා දෙනවා. ඒ වගේම තමයි පුතේ පටිච්ච සමුප්පාදයේ ඊළඟ ගුණාංගයේ වෙන්නේ බෝසත් දුවේ පුතේ, ඔබට දැන් පේන්නේ වේදවා දසාංගය වෙනස් වෙන ආකාරය. දුවේ පුතේ අවිජ්ජා පච්චා සංඛාරා, සංඛාර පච්චා විඥාන, මේ විදිහට එන මේ සියල්ල මේ අංග 12ම පුතේ පටිලෝම පටිච්ච සමුප්පාදයේදී එකිනෙක වෙනස් වෙලා නිර්වාණය කරා යන ගමන නිර්මාණය වෙනවා අවබෝධය තුලින්. ඔබට පේනවා ඔය ජරා මරණ සිට සියල්ලම මරණය නැවැත්වුත් මේ සියල්ල නතර වෙනවනේ. ඒ නිසා පුතේ පටිලෝම පටිච්ච සමුප්පාදය අපි දකිනවා මේ ලෙස. ඔබට දැන් දකින්න තියෙන මේ අංග 12 එකිනෙක පියවරෙන් පියවර අර නැග්ගා වගේම නැති වෙලා යනවා. පුතේ නිර්වාණය අවබෝධ වෙනවා කියන්නේ ඔන්නෝය චක්‍රය අවබෝධ කර ගැනීම. ඒ නිසා පටිච්ච සමුප්පාදය හේතුවක් ඇතුව නිර්මාණය වෙලා හේතුව නැතිවීමෙන් ඒ නිර්මාණ වූ වස්තුව නැති වෙලා යන බව හරිම අපූර්වට බුදු පියාණන් වහන්සේ අපට පෙන්වලා දීලා තියෙනවා. හොඳයි මගේ පුතේ, දැන් මේ අංග 12ක් ගැනනේ අපි කතා කරේ. ඔබ මේ අංග 12 පාලියෙන් පාඩම් කරගෙන ඒ අංග 12
සිංහල තේරුමත් ඔබේ අදහසින් ලියන්නට ඔබට හැකි වෙන්නට ඕන. අංග 12 ඔබ පාඩම් කරන විට එහි සිංහල තේරුමද මනා ලෙස සිහි තබා ගත යුතුයි. දැන් අපි බලමුකෝ එකක් කතා කරලා. අවිජ්ජා පච්චයා සංඛාරා. චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැනීම හේතු කොටගෙන සත්‍යයා කර්ම රැස් කරනවා. මේ විදිහට මගේ පුතේ අංග 12ම සිංහල තේරුම ඔබ නිසි ලෙස නිවරදි ලෙස සිහි තබා ගත යුතුයි. හොඳයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ආගම් හා සාරධර්මාංශයේ මගින් අපේ ආදරණීය දුව දරුවන් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් කරන ඔබ වෙනුවෙන් මෙලෙස අමිලූ ත්‍යාග රැසක් ආගමික විෂය යටතේ ප්‍රතිපෝෂණ ලෙස ලබා දෙනවා. අදත් අපේ බුද්ධ ධර්ම විෂය යටතේ ප්‍රතිපෝෂණ වැඩසටහන මෙතනින් නිමා වෙනවා. නැවතත් ඔබ අප හමු වෙනතුරු දුවේ පුතේ ඔබට තෙරුවන් සරණයි.